දේශනා සහ සාකච්ඡා අදින් මෙතනින් අවසානයි. දැන් ඔබ හොඳට පාර දැක්කා, මාර්ගය දැක්කා, යා යුතු තැන දැක්කා. දැන් අපි පාර හොඳට විවෘත කරලා තුන්නා. දැන් තවදුරටත් ඔබ මේ දැකගත්ත පාර අමතක කරලා මම්මුලා වෙනවා නම් ඒක ඔබේ වරදක්. ඒක ඔබේ වරදක්. ඉතින් ඒක නිසා අපිට කරන්න පුළුවන් පාර විවෘත කරලා හදලා පාර පෙන්නලා දෙන්න. පාරේ අනේක ඔබේ වැඩක්. ඔබට මේ පාර යන්නට තමයි අපි මේ සතර කමඨහන් මේ සමුදේ නිරෝධය විග්‍රහ කරලා කියලා දුන්නා. දැන් ඔබට මෙතන හිටිය දවස් 7 ඔබ මේවා දැනගත්තා, තේරුම් ගත්තා යථාපත්. හැබැයි ඔබ ගෙදර ගියාම එහෙම නැත්නම් ඔබේ වාසස්ථානයට ගියාම තමයි අර රණබිමට යන්නේ. එතකොට තමයි ඔබට කර්මස්ථාන ලැබෙන්නේ. මොකද ඔබ මේ කර්මු කාරණා දැනගත්තට ඔබ රණවිමට ගියාම රණවිමේ ඉන්නේ මේ කර්මු කාරණා මොකවත් නොදන්නා අනිත් පැත්තේ පුද්ගලයෝ අසුතවා පුදුජන්. දැන් ඔබ රණවිමට ගියාම ඒ අය කරන කියන හිතන දේවල් වලට ඔබ ඒ විදිහට හැසිරෙනවද? එහෙම නැත්නම් ඔබ අහගත්ත මේ සතර කමඨාන් කරන ආකාරයට හැසිරෙනවද කියන එක ඔබ තීරණය කළ යුතුයි. එතකොට ඔබ බොහෝ දුරට ගෙදර ගියාම ඔබට නොගැලපෙන නොපෑහෙන වචනපත කියන්න පුළුවන් පුද්ගලයෝ. ඔබේ දරුවෝ අම්මල තාත්තලා නෝන මහත්තයලා සහෝදර සහෝදරියෝ යාළුවෝ හිතමිත්‍රයෝ ගමේ මිනිස්සු ගෙවල් අහල මිනිස්සු අසල් වැසියෝ ඒගොල්ලෝ ධර්මය නොදන්නා අය වෙන්න පුළුවන්. නමුත් ඔබ ධර්මය දන්නා පුද්ගලයෝ ඔබ දන්නවා අර ධම්මානුධම්ම පටිපදාවේ හැසිරුණොත් විතරයි හිත පිරිසිදු වෙන්නේ. ධම්මානුධම්ම පටිපදාවේ හැසිරුනේ නැත්නම් හිත කිලුටු වෙනවා. හිත කිලුටු වෙනොත් ඔබ මේ ඇවිල්ලා අහගත්ත මේ සතිය තුළ අහගත්ත දේ ක්‍රියාත්මක කරා වෙන්නේ නැහැ. ඒක නිකන් අර හොදපු රෙද්ද ආයේ මඩේ දාන්නා වගේ. ඉතින් ඒක නිසා ගෙදර ගියාමයි රණබිමට ගියාමයි ඔබට කර්මස්ථාන ලැබෙන්නේ. කර්මස්ථාන ලැබෙන කොටයි ඔබට සතර කමඨහන් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනත්වත් වඩලා ඔබේ හිත කිලුටු වෙන්න එන හැම මොහොතකම කිලුටු කර නොගෙන පිරිසිදු කරගන්න පුළුවන්. අතරකමටහන් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනත්වත් වැඩුවොත් මෙත්තානුසති, අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති. ඉතින් ඒ අනුව මේ සතර කමඨාන් අනුස්සති 4 ආනපාන සතිමාදී හැටියට භාවිත කරන්න. රාග දේශ මොහ බැහැර වෙයි. පහතබ්බා පහිනන් වෙයි. ඔබේ හිත කිලුටු වෙන එක ඔබට නවත්ත ගන්න පුළුවන්. ඔබේ හිත කිලුටු වෙන එක නැවතුනොත් අනුසය ඉපදුනේ නැත්නම් ඔබේ හිත පිරිසිදු වෙනවා. පිරිසිදු වුණොත් ඔබ විමුක්ති ඥාන ලක්ෂණයට ලං වෙනවා. ඔබ සද්දස්ස කුල පුත්තස්ස වෙලා බුද්ධ ශක්තියට අනුගත වෙලා මේ දිගටම සතර කමඨාන් නොකඩවා අඛණ්ඩව දිගටම ඉස්සරහට ගෙනියන්න ඕනේ. වෙන මොකක්වත් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ භාවනාවක් නැහැ. එකම භාවනාව සතර කමඨාන් ආනපාන සති සමාධිය හැටියට නොකඩවා අඛණ්ඩව ඕන ඉරියව්වක කරගෙන යන එකයි. ඔබ ගෙදර ගියාම ගිහියෙක් නම් ගෙදර වැඩ ඔක්කොම යුතුකම් වගේ ගිහින් කරන්න ඕන. පැවිද්දෙක් නම් ඒ සමාජ සේවය යම් දේවල් කරන්න ඕන. කරන ගමන්
හිතේ උපාදානයක් තණ්හාව චන්ද්‍රාගයක් ඇති වෙන විදිහට වැඩ කරන්න එපා. තරහක් වෛරයක් ක්‍රෝධයක් ඊර්ෂාවක් ඇති කරගන්න එපා. හිත කිලුට කරගන්න එපා. එච්චරයි අපි මේ වෙන මොකක්වත් කිව්වේ නැහැ. මතක තියාගන්න ඕනේ මේ සතියම කියපු සියලුම දේවල්. මතක තියාගන්න ඕනේ මේ එකම දේ පච්චුප්පන්නං ච යෝ ධම්මෝ තත්ත තත්ත විපස්සති. වර්තමාන මොහොතේ හිතට එන අරමුණ ආශ්‍රය කළ යුතු යහපත් දෙයක්ද බැහැර කළ යුතු ප්‍රහාණය කළ යුතු ඉවත් කළ යුතු අයහපත් දෙයක්ද මේ දෙක තේරුම් ගත්තට පස්සේ අර භාවීත බංච භාවිතම් පහත බංච පහිනම් ඒක තමයි ආනපාන සත්‍යමානි. ඒ අනුව කටයුතු කරන්න. එච්චරයි. හොඳයි එහෙනම් දැන් මේ සියලු අවසානයි කතා කරලා ඊට පස්සේ දැන් ඔබට දවල් දානය සකස් කළ තියෙනවා. අපි බුද්ධ පූජාව පූජ කළා. දවල් දානය අවසානයේ 12:45 පමණ ඔබට පුළුවන් මේ ධර්ම ශාලාවට රැස් වෙන්න. මට මොකක්වත් කරන්න නැහැ. ඔබට පුළුවන් කීප දෙනෙකුට ඔක්කොටම බෑ. මොකද අපි 12:45 පටන් අරගෙන 3 කාල වෙනකොට අවසන් කරනවා. මොකද සමහර අය යන්න තියෙන නිසා එයාට යන්න අවස්ථාවක් ලබා දෙන්න 3 කාල වෙනකොට අවසන් කරනවා. පැය 2.5ක් විතර සමාමයෙන් සමාලෝචන අවස්ථාව තියෙන්නේ. ඒ අනුව 20කට 25කට අතර කාලය දෙන්නෙකුට විනාඩි 10ක වගේ කාලයක් ලබා දෙනවා තමන්ටත් යම් අදහසක් ප්‍රකාශ කරන්න. ඒ අවස්ථාව ඔබ ප්‍රයෝජන ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙනම් දැන් මේ අවස්ථාවෙත් අපි ඒ පින් බලාපොරොත්තු වෙන ඔබෙන් පින් බලාපොරොත්තු වෙන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාට ඒ තත්ත්වයෙන් මුදවා නිදහස් කිරීමේ චේතනාව ඇතුව කැපකොට පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියලා පින් දෙයි. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පන්න සබ්බේ දේවා උදන්තු සබ්බ සම්පත්ති එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පන්න සබ්බේ භූතා මුදන්තු සබ්බ සම්පත්ති එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පති ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඉදම් මේ ඥාතීනං තු සුඛිතා හුන්තු ඥාත මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඉමිනා පුඤ්ඤ න මාමේ බාල සමාගම සතන් සමාගමු තුූ යාවනිබ්බාන පත්තිය. හොඳයි ඔබ සීල් දෙනාටම යහපතක් වේවා, සිතක් වා, ශාන්තියක් වේවා. ධම්මානු ධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්නටම මේ සියලු ධර්ම කරුණු කාරණා ඔබ සැමටම උපකාර වේවා, උපනිශ්‍රේ වේවා, හේතු ආසනාවේ.